ඊළඟටන්නේ මේකෝපා කියන ස්ථානයට මේ මින්කෝපා මින්කෝපා කියන ස්ථානයට මේ ස්ථානයට ගොඩාක් අපේ ලංකාවට සමීපයි සහ අපේ ලංකාවට සමාන දේවල් තමයි ස්ථානෙ තියෙන්නේ අපේ සංස්කෘතික සමාන දේවල්. එතන මොඩ් අක්ෂරකින් තමයි ලියලා තියෙන්නේ පිටිවල ලියලා තියෙන ඒවා කියන අර කළු කළේ ලියලා තියෙන ඔක්කොම මොඩ් කියන අක්ෂරෙන් තමයි ලියලා තියෙන්නේ. මේ පිටිවල තියෙනවා රූප තියෙනවා සහ පිළිම කැටයම් හදලා නිර්මාණය කරලා තියෙනවා. ඒ කැටයම්වල ඉනාර රජතුමාගේ සම්බන්ධ පින්තූර සහ කැටයම් මේ පිටිවල නිර්මාණය කරලා තියෙනවා. අය විජේබා රජතුමාට සමාන පින්තූර කැටයම් කරලා තියෙනවා. අර ඉස්සෙල්ලම කිව්වා වගේ එතන රජතුමාට ළමයි ඉඳලා නැහැ. ඊට පස්සේ යමේ පීටර් ප්‍රදේශයට ගිහිල්ලා තමයි ඒ රජතුමා තාවකාලික ස්ථානයක් තෝරගෙන ඒ ස්ථානයේ කාලයක් තිස්සේ ඉඳලා තියෙනවා. ඒ ස්ථානයේදී දරුවෙක් බිහිවලා තියෙනවා. ඒ දරුවා බිහි වුණාට පස්සේ ඒ දරුවා එක්ක තමයි නැවත මේ ස්ථානයට ඇවිල්ලා රාජ්‍ය පාලනය කරන්න පටන් ගන්නවා. ඒ රාජ්‍ය පාලනය කරන සමයේදී තමයි මේ පිටිවල අරගෙන සිටුවා ස්ථාපනය කළා. ඒක රජ මාලිගාවක් මේක. මම මුලින් කිව්වා වගේ බෞද්ධ වැඩිමතුන් සඳහා වෙන් කරලා තියෙන්නේ. පිළිම වහන්සේලා තැන්පත් කරලා තියෙන සතර දිසාවට වැඩ පුදා ගන්න පුළුවන් ආකාරයට පිටිවල සිටුවම් කරලා තියෙනවා. කැටයන් කරලා තියෙනවා. එලා රජ රජතුමාට ආවේනික වූ චිත්‍ර තියෙනවා. බුදුගම් රජතුමාට ආවේනික චිත්‍ර තියෙනවා. විජේපා රජතුමාට ආවේනික චිත්‍ර තියෙනවා. ඒවත් අපි දැක බලාගෙන වැඳ පුදාගෙන ඒ අවස්ථාවට අපි සම්බන්ධ වෙමු. ස්ථානයේ නම තමයි මින්කපා. මින්කපා ගුප්ත්‍යානාති ගුප්ත්‍යාන්ති කියන විදිහයි ලියන විදිහයි වෙනස්. ගොඩක් අර සමහර තියෙනවා වයි අකුර ලියනවා අත සත්‍ය කරලා තියෙක වෙන වෙනස් ආකාරයක් තමයි කියවෙන්නේ. නම මින්කපා ගුප්ත්‍යාන්ති. අපි ඒ ස්ථානයේ නැරඹීම සඳහා මේ අවස්ථාවේදී බස් රථයේ ගමන් කරන අවස්ථාව ඔබට ඇසරණය කිරීම පිළිබඳ ප්‍රස්තාව සලසලා දුන්නේ. ඒ නිසා අපි ඒ ස්ථානයට ගිහිල්ලා අපි ඒ ස්ථානයට එක බල වන්දනා අපි අද උදෑසන ගියානේද ශ්වේත ගෝණ චෛත්‍යය. ශ්වේත ගෝණ චෛත්‍යය යදී දැන් මේ රූපය චෛත්‍යය වඳින්න ගැකුසේ අසබඩ ගඟක් තිබුණනේ. අන්න ඒ ගඟේ තමයි රන් අරඩෝ තිබිලා තියෙන්නේ. ඒ ගඟෙන් රන් අරඩෝ මතුනාට පස්සේ මේ ප්‍රදේශේ පාලනය කරපු අනවර්තගේ රජතුමා තමයි ඒ රන් අරඩෝ දැකලා තියෙන්නේ. ඒ රජතුමා විසින් තමයි ඒ රන් අරඩෝ රැගෙන සොටු ඇතුල් මතින් වඩම් වලා තියෙන්නේ. වඩම් මැටි සාතනමක් කරලා තියෙනවා. අධිෂ්ඨානයක් කියලා තියෙනවා. මේ ඇතා කොතනක හෝ ස්ථානයක ධන ගැසුවොත් ඒ ස්ථානයේ තමයි මම චෛත්‍යයක් ඉදිරි කරනවා කියලා ඒ රජතුමාගේ ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ ප්‍රාර්ථනා විශ්වලා තියෙන්නේ අපි උදේම වන්දනා කරපු ස්ථානය. ශ්‍රේත ගෝ චෛත්‍ය නිර්මාණය කරලා තියෙනානේ එතන. රන් කරඩුව හම් වෙලා තියෙන්නේ අපි දැන් ඔය කියපු රූපාය චෛත්‍ය අසබඩින් ගණාගෙන ගිහින් බඳ. ඒ ගංගෙන් තමයි හම් වෙලා තියෙන්නේ. Yeah, I need phones. Yeah. 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 Ye
අපි දැයියන්ද මේ ස්ථානයේ ෆොටෝ ගන්න දෙන්නේ නැහැලු. ඒ හින්දා ෆොටෝ කැමරා බෑග් එකේ තියලා යන්න.